අයිබෝන් මම සංකරුවන් පොතුපිටිය, ලිසින් හා නයවාරිගවන් සංගමය සබාපති. ඇත්තටම මේ කාලවකවානුව, ලීසින් හා නයවාරගගවන්නන්ට ඉතාමත් අර්බුධකාරී කාල සීමාවතමයි මේ ගතවෙන්නේ. හැබැයි මේවෙද්දි මේ රටේ තියන මේ ලිසින්නා ඇතන නැවතත් මේ දඩයම පටන්ගෙනති නො මේ රටේතින ව්‍යාපාරිකයන්ගේ මේ දේපලත්පත්කරගෙන දේපොල මංකොල්ලකෑමට. දාන හේතුවක් හෙට අපි කින්න මේ පහුගේ කාල සීමාවතුළ පලවේ පහුගේ මාසත් තුනතුළ. මේ රටේ ජනතාවගේ වාහන දේපල දහදාහකට වැඩිය මේ බැංකු සහ මේ ලීසින් ආයතන විසින් අත්පත් කරගෙන තිවා. එතකොට මේ වාහනෙත් අත්පත් කරගෙන මේ අවස්ථාවේ මුොහුන් කරන්නේ මේක මේ වාහන දේපල තුට්ටු දෙකර වදේසි කෙන තුට්ටු දෙකට වදේසි කරලා, මේ රටේ ඉන්න මිනිස්තුන්ට නැවතත්. මාස හතරප්පහක් ගිල්ලා එන්තරවාසියක් එවනවා මෙන්න මෙච්චර මුදර තව ඔබට ෙවන්න තියෙනවකිලා. වාහනෙත් බාර අරගෙන වාහනෙත් මංකොල්ලකාලා තුට්ටු දෙකට වාහනෙත් පිකුන්ලා මේ රටේ ජනතාවට නැවතත් නඩු දාලා මේරටේ මිනිස්සූ. මේ නැත්තට නැති කරල දාන දරුණු මාපියාවක් මේ රට තුළ ක්‍රියාත්මක වෙනවා මේ පිළිබඳව පහුගේ දවස්ස අප ජනාධිපතිවරයා දැනුවත් කර ඒවගේම ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට ලිවුවක් මිලිපියක් යොමු කල තිබා කරුණා කල්ලා මේ වාහන බලෙෙන් අත්පත් කරගන්න එක නීතිමය පසුබිම තුළ. මනස් සිදු කළ යුතුයි රටේ තියන අනපනත් ක්‍රියාත්ම කළ යුතුයි කියලා. ඩැඩි ලෙස පොලිස්පතිවරයාට පොලිස්පතිවරයා දැනුවත් කලති බයකැනිසා අපි කියන්නේ ඉතාමත් කඩ්නුවේ මේ රටේ මේ වාහන මංකොල්ලකන වාහන පැහැරගෙනන මේ සීසර් කල්ලියට තිත තබන්න ඕන නැත්තම් මේ රටේ කිසිදු ව්‍යාපාරිකයෙක් කිසිදු ව්‍යාපාරයක් කරගන්න බැරුව මේ රටේ සමස්ත ජනතාවට දැඩි පීඩනකාරරි අර්බුධකාරී තත්ත්යකට ත්වයක් ඉදිරියේදී නිර්මාණය වෙනවා ඒක නිසා මේ ගැටුම්කාී තත්ත්වය නතර කරන්න ඉතාම කඩ්නුේ මේ රටේ තියන මේ මාපියාව මේ රටෙන් තුරන් කිරීමට අවශයි.